මා විසින් මෙවර දිවෙන පුවත්පත හරහා ඉදිරිපත් කරන ලබන බුදු බෝසත්වරු ලිපි පෙළ තුලින් බුදු දහම වනසන කල්ලිවාදීන්ට විවෘත අභියෝගයක් එල්ල කරන ලැබුවා. ඒ විවෘත අභියෝගය අදට ක්‍රියාත්මකයි. ඒ අනුව බුදු දහම සම්බන්ධව මා විසින් කරුණු 10ක් සකස් කළ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කරුණු 10ට අභියෝග කරන පිරිස ඉන්නව නම් කවුරු ඒක රාශි වෙලා මෙන්න මේ අභියෝගයක් එළවලා තියෙනවා. ඒ අභියෝගයේ දෙවන්ත අභියෝගයක්. ඒ අභියෝගය අපි බාර ගන්න කැමතියි කියලා ඒක රාශි වෙන කවුරුත් එකට ඒක රාශි වෙලා මම තනියෙන් වාද කරන්නේ. මාත් එක්ක වාද කරලා පරද්දලා ඒ තමන් ජයග්‍රහණය අරගෙන ඒ අභියෝග වර්ධි වීර වගේ පෙනිල් සිටලා ඒවා තමන්ගේ මතවාද ජයග්‍රහණය කරවලා ඒ තම තමන්ගේ වාද මිනිසුන්ට දෙන්න. නැත්තම් මේ ත්‍රිපිටක ධර්මයට විරුද්ධ මතවාද ප්‍රචාරය කළා විශාල පාප කර්ම රැස් කරගන්න එපා. ප්‍රධාන වශයෙන් මා විසින් කර ඇති අභියෝග 10ක් තියෙනවා. මේ අභියෝග 10 මම කියවනවා. පළවෙනි එක තමයි මෙම කාල සීමාවේදී මාර්ගඵල ලැබීමට බාධාවක් නැත කියන කරුණ. මෙකල මාර්ගඵල ලැබීමට නොහැකි කියලා ඉන්නවනම් අභියෝගය බාර ගන්න ලෑස්ති වෙන්න. ඒ වගේම මාර්ගඵල ලාභීන්ට තම தත්ත්වය ප්‍රකාශ කිරීමේ නිදහසක් තියෙනවයි කියන කරුණම දෙවෙනි කරුණ හැටියට මා ඉදිරිපත් කරන්නේ. මාර්ගඵල ලාභීන් ඔවුන්ගේ தත්ත්වය ප්‍රකාශ නොකළ යුතුය කියලා කියන කට්ටිය ඉන්නවනම් ඒ අභියෝගය බාරගෙන ලෑස්ති වෙන මාත් එක්ක වාද විවාද කරන්න. තුන්වෙනි එක තමයි මාර්ගඵලලාභීන් ශාසනයේ උන්නතිය පිණිස තම මාර්ගඵලලාභය ප්‍රකාශ කළ යුතුය කියන කරුණ. මාර්ගඵලලාභීන් එය ප්‍රකාශ නොකළ යුතුය, රහසක් වශයෙන් තබා ගත යුතුය කියලා කියන අය ඉන්නවනම් එන්න මාත් එක්ක වාද කරලා පරද්දලා පෙන්වන්න, මම කියන්නේ වැරදි කියලා. ඊමඟටගේම හතරවෙනි අභියෝගය තමයි මාර්ගඵලලාභීන් වෙන් කර හඳුනා ගැනීමට පෘථග්ජනයන්ට හැකියාවක් නැති කියන එක. ඒක බොරුයි කියලා කියන කට්ටිය ඉන්නවනම් එන්න වාද කරලා මාව පරද්දන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි පස්වෙනි එක අභිධර්මයේ බුද්ධ දේශනාවට අඩංගු කරුණක්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්ය යන කරුණ. එයත් පුළුවන් නම් ඒ අභියෝගය බිඳහෙලලා කියන්න අභිධර්මයේ බුද්ධ ධර්මයේ කොටසක් නෙවෙයි කියලා. ඒ වගේම හයවෙනි අභියෝගය මා ඔය අභියෝගය නිතරම එල්ල කරනවා. ජම්බුද්දීපය කියන්නේ ලංකාව නෙමෙයි කියන එක. මොකද අද ජම්බුද්දීපය කියන එක ලංකාවේ කියලා කියන්න ගිහලා ශාසනය දෙකට කළා ඉරලා විශාල ભેදයක් හදලා තියෙන කාලවකවානුවක්. ඒ නිසා ජම්බුද්දීපවාදීන් සූදානම් වෙන්න මේ මා කියන ප්‍රකාශය බොරු කළා මා අසත්‍යයක් කියන්නේ කියලා ඔප්පු කරන්න. අනිත් එක තමයි මා විසින් එල්ල කරන ඊළඟ අභියෝගය තමයි බුදුන් වහන්සේ පහළ වුණේ ලංකාව නොවේ ඉන්දියානු උපමහාද්වීපයට ඇති භූමියේ කියන එක. ඒක බොරුයි කියලා කියන්න කවුරුහරි සූදානම් වෙනවනම් ඒ අභියෝගයටත් ලෑස්ති වෙලා ඒ වාදයට මහා වාදයට ලෑස්ති වෙන්න. අනිත් එක තමයි මේ බුදුන් උපන් තැන කියලා ලංකාවේ තෙල්දෙණියේ පන්සලක් වෙන්නවන කට්ටිය. ඒ පන්සලේ තියෙන්නේ කොරුපිටා ගයනෙන්සිස් කියන ගයනා රාජ්‍යයෙන් ලංකාවට 1880කින් ගෙනපු ශාක ඒ ප්‍රභේදී ගසක්. එසේ නැතුව පැරණි ගසක් නෙමෙයි, ඊට වැඩි පරණ ගසක් නෙමෙයි, ඔය කියන සාල වෘක්ෂය නෙමෙයි කියලා මම කියන්නේ. ඒකත් එහෙම නෙමෙයි කියනවනම් උද්භිද විද්‍යාව දන්න කෙනෙක් ඉන්නවනම් ඇවිල්ලා අභියෝග කළා ඒ අභියෝගෙත් බිඳ හෙලන්න. ඔය ලංකාවේ ආමිනික ශාක නෙමෙයි, ඒක මම වගකීමෙන් කියන්නේ. ඒ වගේම යම්කිසි භික්ෂුවක් අලුත් මතවාදයකට ඇවිල්ලා ඒ මතවාදය අනුව ශාසනය ભેද කළා, අලුතෙන් විනය කර්ම කරගෙන අලුත් සංඝ පරම්පරාවක් ඇති කරනවා නම් ඒ භික්ෂුව සංඝ ભેද අනන්තරී පාප කර්මයට ලක් වෙනවායි කියන එක ඉතාම පැහැදිලිව තියෙනවා විනය පිටකේ පරාජිකා පාළි. දැන් නැත්තම් එක බලා ගන්න. එහෙම නෙවෙයි කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒ අභියෝගෙත් බාරගෙන මගෙත් එක තර්ක කරලා වාද කරලා මාව පරද්දන්න. ඊළඟට 10වෙනි එක තමයි මේ අලුතෙන් හඳුන්වා දිය තියෙන මේ පළතුරු කඳු පූජාව. මේ පළතුරු කඳු පූජාව නිසා ශාසනයේ ආශ්‍රය කෙටි වෙනවයි කියන කාරණේ. අන්න ඒක මම කියන්නේ, ඒක මම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද කෙටි වෙන්නේ කියලා. අන්න යගමිකයන්ගේ විහිළුවට ගර්හාට ලක් වෙනවා මේ අලුත් පූජා ක්‍රම. බුදුහාමුදුරු හඳුන්වලා දීපු ඒවා නෙමෙයි, මිනිස්සු කල්පනා කරනවා මේව බුදුහාමුදුරු හඳුන්වලා දීපු පූජා ක්‍රම කියලා. මිනිස්සු බෞද්ධ වේව කරන්න යනවා, බෞද්ධයන්ගේ ගර්හාට ලක් වෙනවා. මේ
වෙන්නේ බුද්ධාගම ප්‍රපාතයට යන එක, හැල්ලුවට ලක් වෙන එක. විශේෂයෙන්ම මේ අභියෝග 10 අද සිට නැවත දැනුදෙන තුරු විවෘතයි. මේ අභියෝගේ බාර ගන්න අය උගත් අය වෙන්න ඕන. ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබාගත් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ඒ පුද්ගලයා පිටරට විදේශ විශ්වවිද්‍යාල වලින් ලබාගත් බොරු සහතික තියෙන කට්ටිය අපි බාර ගන්න උපාධිධාරීන් හැටියට. ඒ වගේම අපි මේ කටයුත්තේදී කාලය ඉතිරි කර ගැනීම සඳහා මේ අභියෝගය බාර ගන්න සියලු දෙනා යම්කිසි දිනයක් වේලාවක් ස්ථානයක් අපි කවුරුත් කතා වෙලා ඒ ස්ථානයේදී අපි හමු වෙලා සාමකාමීව වාදය බාර ගන්න පිරිස පමණක් ඒ ස්ථානෙට ඇතුල් වෙන්න, ඇතුල් වෙලා බොහොම සාමකාමීව නීත්‍යානුකූල විදියට වාද කරමු. මම තනියම වාද කරන්නේ, මම මොනවත් පොතපත අරගෙන ඉන්නේ නැහැ. මම මතකින් මතකේ තියෙන ප්‍රමාණය විතරයි මම පාවිච්චි කරන්නේ. අනිත් වාදෙට එන අයට නිදහස තියෙන ඕනතරම් පොතපත අරගෙන ඉන්න. මම බය නැතුව මේ අභියෝගය එල්ල කරන්නේ, මට මේ අභියෝගය ජය ගන්න පුළුවන් නිසා, මම හොඳ ආකාරම දන්නා නිසා. ඒ වගේම බය නැතුව ඔය බුද්ධාගමේ කල්ලි හදපු කල්ලි නායක සියලු දෙනාටම විරුද්ධ අභියෝගයක් කරන්නේ. සියලු දෙනාම කතිකාව වෙලා ඕන මාධ්‍ය ඉන්නන මාධ්‍යත් කතා කරගෙන ඕනම් මේක බලන්නත් කට්ටිය කතා කරගෙන. හැබැයි වාද කරන භූමියට ඇතුල් වෙන පුළුවන් වාදයට සක්‍රීයව සහභාගී වෙන කට්ටිය විතරයි. ඒ කියන්නේ ඔය කල්ලිවල නායකයෝ විතරයි. සියලුම කල්ලිවල නායකයන්ට මම ආරාධනා කරනවා, මගේ මත ඉවසන්න නැති මරව තැන තැන විවේචනය කරන කට්ටියට කවුරුත් මේ අවස්ථාව මහඟු අවස්ථාවක් කියලා හිතාගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන වෙලා කවුරුත් අපි කාටවත් නිදහස් දවසක සාමකාමීව මේ වාදය කරමු. මේ වාදයෙන් ඔබ ජයග්‍රහණය කරොත් මම මේ ධර්ම ප්‍රචාර කටයුතු සියල්ල නවත්තලා දානවා. මා ජයග්‍රහණය කරොත් මූලික බුදුදහම හැර අන්‍ය මතවාද පතුරන සියලුම දෙනා තමන්ගේ පරාජය බාරගෙන මුල්බුදු සමගිය සමග එක් වෙන්න ඕන. මා මුල්බුදු සමය කියලා අදහස් කරන්නේ අවම වශයෙන් තේරවාදී නැත්නම් ත්‍රිපිටක ධර්මය. ඒත් මේ තේරවාදී එහෙම නැත්නම් ත්‍රිපිටක ධර්මය බිඳහෙලන්න තියෙන කුමන්ත්‍රණ පරද්දවන්න තමයි මේ සියල්ල කරන්නේ. එහෙම නැතුව මට ජනප්‍රිය වීමේ අවශ්‍යතාවයකුත් ඇතුව නෙමෙයි. මට ජනප්‍රියලු තියෙන හොඳටම මම අද වෙනකොට පොත් 160කට වැඩි අධික සංඛ්‍යාවක් 180ක් විතර මට මතකයි හැටියට 184ක් මුද්‍රණය කරලා තියෙන්නේ. බෝල්දාගම් ගැන පොත් 84ක් මුද්‍රණය කරලා තියෙන්නේ. ඒ වගේම පුවත් රූප වාහිනී මාධ්‍යවල මගේ වැඩසටහන් යනවා. මේ වැඩසටහන් ඉවසන්න බැරුව මේවා තැන තැන විවේචන කරන කට්ටියට සාදාන අවස්ථාවක් ලබා දීමට මම කරන්නේ.